ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන BHP ස්ක්‍රිප්ට් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක කැටගරි ටික බලා ගන්න. ඩේටාබේස් එකෙන් සර්ච් එකක් තමයි දාලා තියෙන්නේ. සර්ච් සිලෙක්ට් ක්වරි එකක් මෙතන කැටගරි ටික සර්ච් කරලා ගන්න තියෙන්නේ. මෙතන මේ විදියට තමයි දාලා තියෙන්නේ කැටගරි නම්. කැටගරි RS2 කියලා නම් රෝස් එක ඕ එකක් දාලා තියෙනවා. Y කැටගරි නම් 2 එක HSOC එකක් දාලා තියෙනවා. මෙතන කැටගරි නේම් එක තමයි මෙතන ඇඩ් කරලා තියෙන්නේ මේ ඩිව් එකේ. මෙතන කැටගරි නේම් එක ගන්න තමයි මෙතන ඩේටාබේස් එකෙන් කැටගරි නේම් එක ගන්න තමයි PHP ස්ක්‍රිප්ට් එකක් දාලා echo එකක් දාලා කැටගරි data 2 කියලා දාලා කාඩ් නේම් එක කියලා දාලා තියෙන්නේ. එතන තියෙන්නේ මෙතන කාඩ් දෙකේ අපි බැලුවොත් කැටගරි එකේ කාඩ් නේම් එක මේ ටික ගන්න තමයි මෙතනින් මේ ටික ගන්න තමයි එතන PHP ස්ක්‍රිප්ට් එකක් දාලා මම හදලා තියෙන්නේ. එතකොට මෙතන PHP ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙන්නේ මෙතන ප්‍රොඩක්ට් එක බලන්න. ප්‍රොඩක්ට් එකේ සර්ච් වර් එකක් තමයි මෙතන දාගෙන තියෙන්නේ. සර්ච් ඕල් ෆ්‍රොම් ප්‍රොඩක්ට් කියන එක වෙයා කැටගරි කාඩ් ID එක කැටගරි data 2 කාඩ් ID එක මෙතනින් මේ විදිහට තමයි මම සර්ච් වර් එකක් දාගෙන තියෙන්නේ. මෙතන ප්‍රොඩක්ට් එක ගන්න තියෙනවා ප්‍රොඩක්ට් නම්ස් ප්‍රොඩක්ට් RS නම් රෝස් කියලා. මෙතන ප්‍රොඩක්ට් නේම් එක 0 කියලා දාලා තියෙනවා. ඒ විදිහට තමයි මම එතන කැටගරි නේම් එක ගන්න හදලා තියෙන්නේ. මෙතන ප්‍රොඩක්ට් ටික ඇඩ් කරලා ඇඩ් වෙන්න හදලා තියෙනවා. මෙතන ඉමේජ් එක ගන්න තමයි මෙතනින් හදලා තියෙන්නේ. ඩේටාබේස් සර්ච් සිලෙක්ට් කෝල් ෆ්‍රොම් ප්‍රොඩක්ට් ඉමේජ් කියලා මෙතනත් මම දාලා තියෙන සර්ච් කිවර එකක් ඩේටාබේස් එකෙන් ඉමේජ් එකේ ඩේටා එක සර්ච් කරලා ඇවිල්ලා ප්‍රොඩක්ට් එකේ පෙන්නන්න. ඒ විදිහට තමයි මේ ටික මම හදලා තියෙන්නේ. මෙතන මම දාලා තියෙන්නේ මෙතන ඉමේජ් එක ගන්න. ඉමේජ් එක ගන්න තමයි මෙතන PHP ස්ක්‍රිප්ට් එකක් දාලා මෙතනින් මේ පාට් එක ඇඩ් කරලා තියෙන්නේ. අපිට මුළු ඉමේජ් එකම නෙමෙයි ඉන්නේ, ඉමේජ් පාත් එක තමයි අපිට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතනින් හදලා තියෙන PHP ස්ක්‍රිප්ට් එකක් දාලා ඊට පස්සේ මෙතන ටයිටල් එක ගන්න. මෙතන ප්‍රොඩක්ට් ඩේටා වලින් ටයිටල් එක ගන්න කියලා දීලා තියෙනවා PHP ස්ක්‍රිප්ට් එකක් දාලා. මෙතනත් ප්‍රයිස් එක ගන්න දාලා තියෙනවා ප්‍රොඩක්ට් ඩේටා වලින් ප්‍රයිස් එක ගන්න කියලා. මෙතන ක්වොන්ටිටි එක ගන්න ප්‍රොඩක්ට් ඩේටා වලින් PHP ස්ක්‍රිප්ට් එක ඕපන් කරලා ක්ලෝස් කරලා මම දාලා තියෙනවා මේ විදිහට. මෙතනින් ස්පෑන් එකක් දාලා මෙතනින් හදලා තියෙනවා PHP ස්ක්‍රිප්ට් එකක් දාලා ක්වොන්ටිටි එක ගන්න කියලා. ක්වොන්ටිටි එක අරගෙන මෙතන buy now කියලා දාලා තියෙනවා. මේ විදිහට තමයි මගේ ප්‍රොඩක්ට් ඇඩ් කරන පාට් එක හද ප්‍රොඩක්ට් එකේ ඩිසයින් පාට් එක හදලා තියෙන අපි බලමු ඒක ඩිසයින් එකේ කොහොමද view වෙන්නේ කියලා. මෙතන ප්‍රොඩක්ට් වල කැටගරි ටික තියෙනවා ෆෝන් ලැප්ටොප් AC headset TV fan drone කැමරා කියලා. ඒක ඩේටාබේස් එකේ තියෙන ටික තමයි අපිට මෙතන කැටගරි නේම් එකත් එක්ක පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන අපිට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරපුවාම මෙතන ඉමේජ් එක ඇවිල්ලා නිව් කියලා පෙන්නනවා. එතනින් ඉන් ස්ටොක්ද අලුතෙන් ඇඩ් කරා නම් මෙතන නිව් කියලා පෙන්නනවා. ප්‍රොඩක්ට් එක පරණ වෙන්න මෙතන නිව් කියලා පෙන්නන්නේ. මේක ක්ලෝස් වෙනවා. මෙතන buy now බටන් එකක් තියෙනවා, add to cart එකක් තියෙනවා, wish list එකක් මෙතන තියෙනවා. මෙතන ප්‍රොඩක්ට් ඇඩ් කරලා තියෙන විදිහට තමයි මෙතන view වෙන්නේ. මෙතන ලැප්ටොප් AC headset කියලා දාලා තියෙනවා. මෙතන මේ emoji එකක් වගේ මම ඇඩ් කරලා තියෙන්නේ. ඒක එතන item නැත්තම් no item to previous yet කියලා ඒක පෙන්වන්නද. මෙතන footer කියලා දාලා තියෙන PHP එකක් include කරලා දාලා තියෙන footer එකක් මෙතන මේ විදිහට ඇඩ් වෙන්න. ඒ විදිහට තමයි මගේ ප්‍රොඩක්ට් ඇඩ් කරලා තියෙන ඩිසයින් එක. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරපුවාම
පෙන්නන විදිහ තමා එතන මෙතන මේ මන් දාලා තියෙන්නේ. ඒක කෝඩි පාට් එක තමයි ඉස්සලාලා දැක්කේ. ඒ විදිහට තමයි මගේ 8 වෙනි ලෙසන් එක වන ප්‍රෝග්‍රෑම් ද හෝම් පේජ් ඉන්ක්ලූඩින් සෙෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලාස් ප්‍රොඩක්ට්ස් ලිස්ටින් කියන ලෙසන් එක තියෙන්නේ. ඒ ලෙසන් එක අදින් මෙතනින් අවසන් වෙනවා. මම වීඩියෝ එක නරඹුව ඔබ සියලු දෙනාටම ස්තුතියි.